මේ රටේ පහළ වෙච්ච රාජ්‍යනායකයන් අතරින් රෙද්ද බැනියම ඇඳින කැමිකම තියෙන කැමි සුවඳ තියෙන මිනිසුන්ගේ දුක කඳුල අඳුරන පොළවේ පය ගහපු පපුවේ තෙතමනක් තියෙන රාජ්‍යනායකයෙක් හිටියනම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා මිනිස්සුගේ දුක අඳුරගත්තා. ඔබතුමා මේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නා. ඔබතුමා වගේ රාජ්‍යනායකෙක් ඓතිහාසික අපට කවදාවත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබතුමා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගමට කාපට් පාර ආවේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කොන්ක්‍රීට් පාර ආවේ. ජනාධිපතිතුමනි මේ අපේ ගම්වල මිනිස්සු මේ අහ පැත්තේ කොහමද මාවතු වල තියෙනව? අර පැත්තේ කොළවල කරගොල තියෙනව? මේ පැත්තෙන් බොස් රෝඩ් එක දිනව යටමන යටමාන වැටකෙදිරි තියෙනව ජනාධිපතිතුමනි. අපි ඔක්කොම කුඩා තේවත හිමියෝ. තලෙ උන්න ගොවි ජනපදයේ තියෙනව. අපේ මිනිස්සු ඉස්සර පාරක් නැහැ. දළු ටික කරේ තියාගෙන ආවේ. මිනිස්සු එනකොට කුලිය දීලා ඔළුවේ දළු ටික ගෙනලා ගෙවුවා මන්තවට ලාභයක් නැහැ. අද ඔබතුමාට පින් සිද්ධ වෙන්න කාපට් පාර දළු ලොරිය යනවා වත්ත ගාවට. ඒ වෙලාවම සල්ලි දීලා දළු ටික ගන්නවා. කුඩා තේවත හිමියන්ට සාතික මිල හම්බ වෙනවා. ඒ තමයි ජනාධිපතිතුමනි ඔබතුමා කරලා දුන්න දේ. ඉස්සර අපේ පැත්තේ මේ ගම්වල ජනාධිපතිතුමනි මිනිහෙක් කෙල්ලෙක්ව කසාද බඳින්න ගන්න එන්නේ නැහැ. අපේ පැතිවලට කොච්චර ලස්සන කෙල්ල හිටියත් මිනිහෙක් කොල්ලෙක් ඇවිල්ලා අපේ ගම්වලට ඇවිල්ලා බලන්නේ නැහැ. ඇයි? මගුල බලන්න යන්න වාහනේ දාලා කිලෝමීටර් 5ක් පයින් යන්න ඕනේ. ඉතින් මනමාලි කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ. කිලෝමීටර් 4ක් ගිහිල්ලා යනකොට නෝ අපෝ කෙල්ල නම් ලස්සනයි. මහා හත්ත වන්නියක තමයි මුන් ඉන්නේ කියලා. ඉතින් කෙල්ල ලස්සන උනත් දෙන්න බෑ. ඇයි? පාරක් නැහැ, තොටක් නැහැ, විදුලිය නැහැ, වතුර නැහැ. මුන් මිනිස්සුද කියලා අහනවා. මයිලංගලේට එහා කියලා කියනවා. අද එහෙම නෙවෙයි ජනාධිපතිතුමනි. අද අපේ කෙල්ලෝ ටික බලන්න කාපට් පාරේ වාහනේ මනමාල එනවා. ගම්මිරිස් ටික පේනවා, කරාඹු ටික පේනවා, තේ ටික පේනවා. ආ බොහොම හොඳ ආර්ථිකයක් තියෙන මිනිස්සු, බොහොම ගමේ මිනිස්සු කියලා අපේ මේ ඔබතුමා හදපු පාරවල් වල ඒ තමයි ප්‍රතිඵලය ජනාධිපතිතුමනි. තමුන්ාසේ මේ නගර හදලා මේ කුරුඳුවත්ත නගරේ බැලුවම ජනාධිපතිතුමනි ලෑලි කඩපේලියක් වෙච්ච තිබ නගර අද සියලු දෙනාට පහසුකම් ලබා ගන්න පුළුවන් රෝහල් හදලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හදලා, ප්‍රාදේශ සභා හදලා ඔබතුමා දැවැන්ත සේවයක් කරපු නායකයෙක් කියනක අපි අමුතුවෙන් කියන්න ඕනේ ජනාධිපතිතුමනි.